කවදාහරි මම ගිහින් තියාගේ ඒ වෙන්වීම සිද්ධ වෙනවා ඔව් කවදාහරි ඔව් දිනයක දැන් ඒ ගැන හිතනකොට ඒ බැඳීම නිසාම අපේ හිතට ඒ කියන්නේ ඒ ගැන මතක් කරත් දුකක් පහළ වෙනවා සුළු හෝ දුකක් පහළ වෙනවා එතකොට යම් මොහොතක ධාතු විදිහට මම විහා දකින්නවා නම් ආයතන විදිහට දකින්නවා නම් අර පටිසම්පාදයක් විදිහට හේතුඵලයක් නිසා මම පියා හටගත්ත කියන කාරණේ ඒ කාරණේ බලන මොහොතක් ඒ මොහ ඒ බලන මොහොත තුල ඒ සිත ක්‍රියාත්මක වෙන මොහොත තුල අර දුක කියන එක පේන්නේ ඒ කියන්නේ මම පියා වෙන්වීම පිළිබඳව දුක පේන්නේ ආයතන ධාතු ටිකක් බිඳිල යෑම එහෙමයි කියන කාරණේ තමයි අනිත්‍ය සංය විදර්ශනාව ඒක තමයි පේන්නේ එතකොට ඒ ස්වરૂපය දකිනකොට ඒ බිඳිල යන ස්වභාවය දකිනකොට මේ ඒක තමයි ලෝක යථාර්ථය කියලා තේරෙනවා මේ හැංගිනවා එතකොට මේ අර කල්ැතුව හට අරගෙන තිබ්බ දුක කියන එක ඒ ඒ ඒ ඒ සිත ඇතිවෙන මොහොතේ ඒ දුක කියන එක නැති වෙලා යනවා ඔව් තෘෂ්ණාව නැති වෙනවා ඔව් ඒක තෘෂ්ණාව අඩු වෙනවා අඩු වෙනවා තෘෂ්ණාව අඩු වෙන තැනදී දුක අඩු වෙනවා ඔව් එතකොට ස්වාමීන් වහන්සේ තේරෙන්නේ මේ මේක තව තව එන්නෙන් මනසට දියුණු කරලා ආයතන ධාතු විදිහට දකින්න පුරුදු පුරුදු වුණා නම් මනස පුරුදු කරා නම් අර දුක කියන එක සම්පූර්ණයෙන්ම අතුගාලා දාන්න පුළුවන් ඒක කියලා එහෙමයි එහෙමයි ඒවා නිට්ටයභාවයෙන් ගැනීම නිසානේ මේ ප්‍රශ්න ඇහැ නිට්ටයභාවයෙන් ගැනීම නිසායි මේ ප්‍රශ්න මතුවලා තියෙන්නේ එහෙන් දකින්න රූප නිට්ටයභාවයෙන් ගැනීම නිසායි මේක මතුවලා තියෙන්නේ නමුත් මේ ඇහැ කියන්නේ මරණ දෙයක් ලෙඩ වෙන දෙයක් මේක සතර මහා ධාතුවෙන් හැදුන දෙයක් කියලා එයා දන්නවා නම් එයා කවදාකවත් මේක නිට්ටයභාවයෙන් ගන්නෙ නැහැ එයා දන්නවා මේ විදීම කියන දේ සකස් වෙන පස්සේ නිසා කියලා තේරෙනවද පස්සේ කියන්නේ මේ අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයත් තුනේ එකතුව බුදුරජාණන් වහන්සේ කියන තුන පස්සේයි කියලා තුනක එකතුව පස්සේ. ඒතකොට පස්සේ කියන්නේ මොකද්ද මේ ඇත් අධ්‍යාත්මික රූපේ රූපේ පෙනෙන රූපේ බාහිර රූපේ මේ දෙක අතර ඇතිවෙන ආ වූ විඥානය. මේ තුනේ එකතුව තමයි පස්සේ. ඒතකොට පස්සේ නිත්‍යභාවයෙන් ගැනීම නිසා විඳීම සකස් වෙන. විඳීම කියන්නේ මොකද්ද ඇලීම ගැටීම උපේක්ෂාව. මේ තුන සකස් වෙන්නේ කුමක් නිසාද? පස්සේ නිත්‍යභාවයෙන් ගැනීම නිසා. දැන් රහතන් වහන්සේ කෙනෙක් ඇහෙන රූප දකින්න. කනෙන් ශබ්ද අහනවා. මනසට සිතුවිලි දැනෙනවා. තේරෙනවද? ඒතර ඇසෙනවා, දැනෙනවා, පෙනෙනවා කියලා කියන්නේ පස්සේ කියන කාරණය. තේරෙනවද? ඒතර රහතන් වහන්සේ තුල පස්සේ ඇති වෙනවා. තේරෙනවද? අධ්‍යාත්මික රූපය, බාහිර රූපය, විඥානය තුන එකතු වෙනවා පස්සේ. ඒ පස්සේ ළඟදීම රහතන් වහන්සේ අනිත්‍යයි කියලා දකින්න. තේරෙනවද? එයා ඒ දකින්නේ ඊට පෙර එයා රූපය අනිත්‍යයි කියලා අවබෝධ කරගෙන හිටිය නිසා. එයා තුල සතිය සිය තියෙනවා. ඒ පස්සේ සිදුවෙන මොහොතේ මේ ආතුල ඉබේම සකස් වෙනවා අනිත්‍යයි කියන සිතුවිල්ල. ඒතකොට අනිත්‍යයි කියන සිතුවිල්ල සකස් වුණා නම් පස්සේ අනිත්‍ය නම් විදීමක් හටගන්නේ නැහැ. විදීමක් හටගන්නේ නැත්නම් හඳුනා ගැනීමක්, චේතනාවක්, විඥානයක් සකස් වෙන්නේ නැහැ. පස්සේ ළඟින්ම අනිත්‍ය වෙලා යනවා. ඉන් මෙහා අපි හැම කෙනෙක්ම පස්සේ නිට්ටයභාවයෙන් ගන්නවා. නිට්ටයභාවයෙන් ගැනීම නිසා එළීම් ගැටීම් උපේක්ෂාවන් හටගන්නවා. ඒ නිසා මේ භවයට යනවා අපි. තේරෙනවද? ඒ නිසා භවයට යනවා. රහතන් වහන්සේ පස්සේ ළඟින් අනිත්‍ය දකිනවා. එයා ඒ අවබෝධය තුන ඉඳගෙන එක පාට සතිය සියතුලින් මේ අනිත්‍යයි කියලා දකිනවා. ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ට යන්නේ නැහැ. ඒ නිසා ඇතුළ පංච පාදානස්කන්ධය සකස් වෙන්නේ නැහැ. ඒක තමයි තියෙන්නේ. ඒ නිසා මාත්‍ය හැම වෙලාවම මේ කියපු ආකාරයෙන් කැමැතිම රූපවල අනිත්‍ය සංඥාව දකින්න ඊට වඩා හැම වෙලාවම පටිච්ච සමුප්පන්නව හැම රූපයක්ම දකින්න දක්ෂ වෙන්න. හැම අම්මා තාත්තා බිඳ හේතුන හේතුඵල ධර්මයන් තුළින් අවිද්‍යාව පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා සකස් වුණා වූ සංස්කාර. සංස්කාර නිසා සකස් වුණා වූ විඥාන. ඒ ආකාරයෙන් පටිච්ච සමුප්පාදේ පන්නෝ දැක්කහම Tamanta මෙතන සත්වයේ පුද්ගලයෙක් ඉන්නවායි කියන කාරණේ දැනෙන්නේ නැහැ. මේ සත්ව පුද්ගල මේ ඔය ආත්මීය භාවයෙන් තමයි අපිට මේ අපි මේ පංච උපාදානස් කරේ බැඳලා තියෙන්නේ. තේරෙනවද? ඒ නිසා පටිච්ච සමුප්පන්නේ මාත්‍ය දන්න ඔය දැන් කත් කිව්වනේ ගැන පටිච්ච සමුප්පන්න එක දකින්න. හේතුඵල ධර්මයන් නම. මම මේ ඉස්සෙල්ලේ බණ මෙයාට කියලා ඇති. හේතුඵල ධර්මයන් කියලා පටිච්ච සමුප්පාදේ ඒක කැල්ලා අහන්නේ එතකොට ඒක දැනගත හැකියි.